अवसरे गौरवीय स्वामी महंस गिहि अनुशयन कुटिया सकसा पूजा गृहमेदी मूलिलो अपि सलग्नमत् वेयुतु करुण करुणा गौरवेन पहरा देमि කුටියක් සාදාප සාදීමේදී කුටියර බුදුරයන් වහන්සේ කියනවානේ ඒක මුලින්ම බුදුරෙකු කුටියක් හදද්දී සංඝයාගේ අවසරය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ භූමි පරීක්ෂාවක් වගේ ඒ වගේ වාස්තු මේ දේශනාවක් තියෙනවා. ඒතන සංඝයා ඒක වැඩි සංඝයා ඒක ඇවිල්ලා බලලා ඒ වස් පහකට අඩු කෙනෙක් නෙමෙයි වස් පහකට වැඩි කෙනෙක් තේන්න. එතන බලලා ඒ වාස්තු දේශනාව බුදුරයන් වහන්සේ දේශනා කළ අපු දේශනාවන්ට අදාළව විනයන්ට අදාළව ඒ කුටිය හදන සුදුසු ඉඩමක්ද කියන කාරණේ බලන්න ඕනේ. ඒක බෑවුමක් නොවෙන්න ඕනේ, ප්‍රපාතයක් නොවෙන්න ඕනේ තේන්න. අර ඒ කුටිය වටේ ගොනු දෙන්නෙක් බැඳපු කරත් එකට යන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්න ඕනේ. කුටිය වටේ ගොනු දෙන්නෙකුට බැඳපු කරත් එකට යන්න බැරි නම් බය බෑවුම් සහිත නම් එතන කුටියකට ගැලපෙන්නේ නැහැ තේන්න. ඒ වගේ බස් පහකට වැඩි වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන්නලා ඒ සුදුසු මේවත් දේවල් බලලා විනයානුකූලව තමයි කුටියකට මේ අවසරය අපි ගන්න ඕනේ. තේන්න සංඝයාගේ මෙතන කුටියක් හදන්න සුදුසුයි කියලා. තේන්න. ඉතින් මේ කුටියක් හැදීමේදී ඇත්ත වශයෙන්ම මේ කුටිය අර අත්ත කීන මතානුයෝගයේ පැත්තට කාමසුකල්ලි කානුයෝගයටත් යන්නේ නැතුව තේන්න. මධ්‍යම ප්‍රතිපදාවේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය පහසු වේදනයට අවශ්‍ය කරුණු කාරණා සහිත වේ කුටිය තේන්න. ඉතින් ඒ නිසා මේ සීමාව අපේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ යමක් පූජාවක් කරද්දී ඒ තුළ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ නිසා ගරුත්වය තියෙන්න ඕනේ තෙරුවන් කෙරේ, කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. ඒ දේ ප්‍රණීතව හදන්න ඕනේ. තේන්න. හිටියස් වුණත් ඒක ප්‍රණීතව සුන්දරව තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේ ඒක සියතින් साधारण एक पूजा අලු තේන. ඒ වගේ පූජා කරන දේ ප්‍රණීත භාවයට අදු අනු ඒව පිනේ තින ලැබෙනා වූ අසිරිමත් භාවයේ නමුත් පින විතරක් බැලුවොත් එහෙම ඔබලා තුල වැඩෙන්නේ මොහය. තේන්න. ඔබ නෑ අපිට ඒක වැඩක් නෑ ස්වාමීන් වහන්සේගෙන් අපිට ප්‍රශ්නයක් නෑ. තේන්න. අපිට ඕනේ පින. තේන්න. පින කියලා පුතේ කුටියට තියෙන ඕම ගෙනල්ල පුරවන්න. තේන්න. ඒ පුරෝණ ඔක්කොම සුඛෝභෝගී දේවල් තේන්න. සීමා වික්මවා ගියා වූ පහසුකම් වැඩි තේන්න. ඒක එහෙම වුණොත් එහෙම වුණා කියලා ඔබේ පිනේ අඩුවක් නැහැ. ඒ පිරෙන්න පින වැඩි. නමුත් පින වැඩුණත් පුතේ ඔබලා වඩා ගන්නෙ මොහේ. මොකද මධ්‍යම ප්‍රතිපදා වැඩෙන්නේ නැහැ. ඒතකොට මධ්‍යම ප්‍රතිපදා වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම සංඝයාත් එක්ක කතා කරලා සංඝයාත් එක්ක සාකච්ඡා කරලා තේන්නාද? වියුත් කලියුත් මොකද්ද කියලා අහලා මොනවද අවශ්‍යතාවය කියන කාරණේ මතු කරලා ඊට අමතරව අපිට තේන්නවනේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා. තේන්නද? ඉතින් ඊට මේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව අවශ්‍ය දේ තේන්නවා. තේන්නද? දැන් සමහරලාට අපි කුටියකට එද්දී අපිටම හිතා ගන්න බෑ එච්චරටම බඩු වැඩි. තේන්න. එච්චරටම බඩු වැඩි නේ. මේක එක දෙවි ජාතිය බලු පාපිසි ඇරවන මේවයි බයි මේ ක්‍රීම් ජාති පවුඩර් ජාති මේ සුවඳ විලවුන් ජාති සබන් ජාති දත් බෙහෙත් ජාති ඒ ඔක්කොම ඕනෑට වෙඩි තේ මොනහම් මාත් එතන ඒකද අයිති වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවට නෙමෙයි තේන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට අදාළව අඩුත් නොවෙන වැඩිත් නොවෙන තේන්න. ඒ මැද තැනට අපි එන්න ඕනේ තේන්න. ඒ එතන ආවොත් තමයි ඒ පින්කම තුලින් අපිට ප්‍රණීත භාවය කියන කාරණයත් මේ ප්‍රණීත භාවය ප්‍රතිලිය දුර්වල වෙන්න පුළුවන්. නමුත් ප්‍රණීත භාවය දුර්වලත් මාත්‍ය මොහේ අඩු වෙනවනේ. ප්‍රණීත භාවය තේමුණා නැහැ. ප්‍රණීත භාවයේ ඉදිරියට අපි එක්කන් ගිහිල්ලා ආයම තනාත කරලා දායි. එනිසා ප්‍රණීත භාවයට වඩා අපිට වඩින්නේ මධ්‍යම ප්‍රතිපදාව මාර්ගය තුල ශක්තිමත් වීමේ
मोहे दुरु कर गैनी में निकाम में जीवित एक दुगे में ऐकिया होते हैं ना ऐसा आरे ये विधि अर्थ में थी एक सांगे आरे मूल्य तो में सांगे आगे कैमेंट तक आने किया नहीं करने तो ये वाके तमाई एक कर गए आने नमक तीन काउगल स्वामी ना से की बोल मटम ये ऐंड गया पेन नहीं मटम आहवल ने जा कोली एक ही तो बोला गया ना देन स्वामी ना से किये ना उन्हें कैमेंट ना गया मटम ये मेट्टे गया पेन नहीं मटम आहवल मेट्टे के ना देन तेरे मटम ये सुर में सबां के अलग गया पेन नहीं मटम ये हम गया ना देन दो ते उन्हें आशी इल्ल नो ना गया देन नोने देन ये इल्ल ඒක කවුරුද ස්වාමීන් වහන්සේගෙනේ මට අහවල් නැහැ නේ ස්වාමීන් වහන්සේ මේක ගැන දෙන්න බෑ මේක කළොත් එහෙම ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දුර්වල වෙනවා එහෙම කීමේ අයිතියක් අපිට නැහැ තේරෙනවද උන්වහන්සේ එහෙම කැමති නම් ඒක ගණන් දෙන්නයි තියෙන අපිට එතනදී උන්වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවත් අපේ මධ්‍යම ප්‍රතිපදාවත් අදාළ වෙන්නේ නැහැ එතනදී අපිට අදාළ වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගරුත්වය තේන උන්වහන්සේ සංගයා උන්වහන්සේ කිව්ව නිසා ගණන් දෙනවා නමුත් ඒ ගණන් දෙන්නේ විනයට අදාළ දෙයක් තේරෙනවා අපිට තේරෙනවා නම් මේක අපිට අදාළ දෙයක් නෙමෙයි කියලා සංගයාට කැප දෙයක් නෙමෙයි කියලා ඒක අපිට ගෙනත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ තේරෙනවා ඒක අපිට ගෙනත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ